අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවනි එහෙලියනි සීලු දෙනාම අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරමක් වෙනස් කතන්දරයක් පිළිබඳව. ඉතින් පොතත් එක්ක ඕගොල්ලෝ මගේ අනාලිකාවත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්නව හැම දවසකම සවස 6ට. ඉතින් අද මම බොහෝ දෙනෙකු Facebook එකේ සමූහයේද නැත්නම් මුහුණු පොතේදී බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොහොමද තමන්ගේ මුල් පිටපතක් තමන්ගේ අතින් පොතක් ලියුවට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ පොත මුද්‍රණය කරන්නේ කොහොමද කතුවරයක් වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා එහිදී ඒ සමූහයන් තුලදී කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැතුව අපි කිව්වොත් ඒ සිහිනයන් සම්පූර්ණයෙන්ම එතනදිම නතර වෙන්න නොදී මම දන්න හැටි විදියට මම යොදාගත්ත ක්‍රම ශිල්ප අනුව කොහොමද පොතක් ලියන්නේ කොහොමද පොතක් හොඳටම විකුණගන්නේ එහෙම නැත්නම් සෙලින් කරගන්නේ මේ හැම දෙයක්ම පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී වීඩියෝ වැඩසටහනේ ඒ සඳහා පළවෙනි පියවර මේ විදියට තබනවා. ඉතින් ආරාධනා කරනවා subscribe කරලා නැති සියලු දෙනාටම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ අවසන් වෙනකම් බලලා වීඩියෝ එකේ වැදගත්කමක් තියෙනවනේ ඔයගොල්ලන්ට net සීනියක් තියෙනවනේ කතුවරෙක් වෙන්නට ආරාධනා කරනවා මේක සම්පූර්ණයෙන්ම බලන්න කියලා. වටින වීඩියෝ එකක් වේවි සමහර විට ඔයගොල්ලන්ට. අද අපි වීඩියෝ එක ආරම්භ කරමු. කොහොමද කතුවරෙක් වෙන්නේ කියලා. ඇතරම කිව්වොත් එහෙම ආදරණීය යහළුවනේ එහෙලියනේ නංගී මල්ලියේ සාමාන්‍යම අපිට පොතක් ලියුවට පස්සේ පොතක් ලියන්න පොතක් කියවගෙන යනකොට සමහර වෙලාවට පොතක් ලියන්න පොතක් කොහොමද කඩදාසි වලට අමුණලා කොහොම හරි තව කෙනෙකුගේ අතට දෙන්න ලොකු සිහිනයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ සිහිනයට හරියට පාත් එකක් නැතුව හරියට මාර්ගයක් නැතුව හරියට මාර්ගෝපදේශයක් නැතුව සමහර විට ඒ සිහිනේ එතනදිම ලොප් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දැනටමත් ලියලා තියෙන ඔබගේ මුල් පිටපත තාමත් ලාච්චුවක තාමත් පෙට්ටගමක හිර වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ සිත ඇතුලේ ලියන්නට පණපොවන්නට පණ දෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නා උයම් කිසි කතාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මේ විදියට මම ආරම්භ කරන්නේ කොහොමද කතුවරෙක් වෙන්නේ වැඩසටහනේ පළවෙනි පියවර. ඉතින් ඇත්තටම කිව්වොත් මම මුලින්ම පොතක් ලියනවා කියලා අදහස් කරන්නේ ඇත්තට පාසල් කාලේදී. ඉතින් පාසල් කාලේදී ලියපු එක කතාවක්වත් පොඩි අර එක්සයිස් බුක් වලට සීමා වුණා මිසක ඒක ඇත්තටම කිව්වොත් පොතක් විදියට නිර්මාණය වුණේ නැහැ අවසනාවට. ඒ කාලේ හැටියට අපි පොත් කියවුවා පොත් කියවලා කතාවක් නිර්මාණය කරනවා එච්චරයි. පන්ති යාළුවන්ට දුන්නා කියෙව්වා හොඳයි කිව්වා ගුරුතුමිය වර්ණනා කළා එච්චරයි. නමුත් ඊට පස්සේ 2014 වර්ෂයේදී මගේ නිදන විලේ මුල් පිටපත මා විසින් රචනා කරනු ලැබුවා. 2014 වර්ෂයේදී මම ලියපු මේ නිදන විලේ පළවෙනිම පිටපත එහෙම නැත්නම් අත් පිටපත තමයි මේ ඕගලන්ට පේන්නේ. ඉතින් මම මේක ඕගලන්ට පේන්නේ දැන්ටමත් මං හිතනවා මේ නාලිකාව බලන මේ වැඩසටහන බලන බොහෝ දෙනෙක්ගේ ගාවත් මෙන්න මේ වගේ පිටපතක් තියෙනවා වෙන්න පුළුවන් ඕගොල්ලන්ගෙම කතාවක් ලියපු. ඉතින් 2014 වර්ෂයේදී මේ කතාව ලියලා මට කොහොමද පොතක් විදියට මේක එලි දක්වන්නේ? එහෙම නැත්නම් කොහොමද පොතක් විදියට මුද්‍රණය කරන්න ඕනේ ප්‍රකාශනයට පත් කරන්න ඕනේ කියලා කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ විතර නෙමෙයි ආ අවබෝධයක් ලබා ගන්නට උදව් කරන්නට මාර්ගෝපදේශකත්වයක් දෙන්නට කිසිම කෙනෙක් හිටියෙත් නැහැ. ඉතින් මම පුළුවන් තරම් දන්න අඳුරන අයගේ මාර්ගයෙන් මුද්‍රණාල හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා වෙලයි මුද්‍රණාලවලි පොතක් නිකුත් කරන හැටි ඒ සම්බන්ධ මුදල් හදල් එහෙම නැත්තම් පොත දුන්නට පස්සේ කොටිම්ම පොත දුන්නට පස්සේ බොහෝ ඇදකුද කිව්වා. ඇත්ත කතාව පළවෙනි පොතනේ අයි වගේම ආදුනික කතුවරෙක්නේ. ඉතින් ඇදකුද කිව්වට පස්සේ ඒවත් නැවත සංශෝධනය කරමින් නැවත අපි කිව්ව කරෙක්ෂන් කරමින් නැවත මේ අත්පිටපත ගිහිල්ලා දුන්නට පස්සේ අවසානයේදී තවත් ප්‍රකාශක ආයතන නැත් අපි තවත් මුද්‍රණාලයක් විසින් මුදලක් ලබා මුදලක් කිව්වා මේ පොතට මෙච්චරක් යනවා කියලා. අවසනාවට ඒ තරම් මුදලක් ඒ කාලෙදි හොයාගන්නට මට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි 2014දී ලියපු පොත ඔය විදිහටම නැවතුම නිදන විලේ ලියපු ඒ අක්පිටපත මං එහෙමම පැත්තකට තිබුණා. ඊට පස්සේ තමයි කපසු කාලීනව මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව පොතක් ලියන්නට තරම් මට මූල්‍යමය ශක්තියක් ලැබුණේ. ඊට පස්සේ අවසානයේදී 2018 වර්ෂයේදී මම මෙන්න මේ කෘතිය රචනා කළා කතෘ ප්‍රකාශනයක් විදියට. ඇත්තටම ලොකු අත්දැකීමක් ලැබුණා. මේකදී තිබෙච්ච වැරදි අඩුපාඩු සහ අනිකුත් කරුණු කාරණා මම හොඳට අත්දැකීමක් ලැබුවා කිව්වොත් හරි මේක තමයි මගේ පළවෙනි කතෘ ප්‍රකාශන විදියට නිකුත් වෙච්ච පොත මූල්‍ය සාක්ෂරතාව ගැන වැඩිය කවුරුත් දන්නේ නැති පොතක්. ඉතින් ඒ පොතෙන් පස්සේ තමයි පසුකාලීනව නැවත අවුරුදු දෙකකට පස්සේ තමයි ග්‍රන්ථ ආයතනයේ සම්පූර්ණ උදව්වෙන් ඇතුව නිදනවිල නිකුත් උනේ. ඉතින් නිදනවිල නිකුත් වුණාට පස්සේ මේ විදියට පොතක් විදියට නිකුත් වෙලා අවසානයේදී ඉතාමත් ඉක්මනින් මුද්‍රණ වාර කීපයක් අවසන් වෙනකම් මේක ග්‍රන්ථ ආයතනයේ බෙස්සෙලර් පොතක් විදියට අවසානයේදී ලෝගෝ එක යටතේ මේ පොත නිකුත් වුණා. ඉතින් ඊට පස්සේ තමයි 2021 වර්ෂයේදී දෙසැම්බර් මාසයේ අවසන් වෙනකොට
ජනවාරි මාසේ 14 වෙනිදා අන්තිමට ග්ලැසියර කෘතිය මගින් නිකුත් වුණේ. ඉතින් ඒ විදිහට යද්දී ඉදිරියට නිකුත් වෙන්න ඉන්න හඬනවිලා ඊට පස්සේ ලංකාවේ පළවෙනිම zombie series එක විදිහට එන්න බලාපොරොත්තු වෙන ඉසෙට් series එකක් ලබන අවුරුද්දේ සමේ අවුරුද්දේ දිනිකුත් වෙන්න බලාපොරොත්තු වෙන තියෙනවා. ඉතින් ඒ දේවල් මම මේ කිව්වේ ඔයගලන්ට ඇත්තම කිව්වොත් එහෙම මේ ගමන යද්දී ඇත්තටම උදව් කරන්නට මාර්ගය පෙන්වන්නට කට්ටිය හිටියේ නැහැ කිව්වනේ. ඉතින් ඒ නිසා මම එදා දවසේදී හිතාගත්තා කොටිම පළවෙනි පොත නිකුත් කරපු දවසේදී හිතාගත්තා මම කොහොම හරි මේ මම් මාර්ගයේ ඔස්සේ කතුවරේ කියන නම යම් කිසි කෙනෙක්ට පොතක් කියවලා ඒක රසා වින්දනය කරලා මට අදහසක් දක්වන්න ඒ ආපු ගමන් මග ඉතින් අනික් අයටත් කියලා දෙනවා කියලා නිකුත් කරන පොත ප්‍රකාශනයට පත් කරනවා කියන්නේ ලොකුම ලොකු ඒරිය එකක්. ඇත්තටම කියන්න ඕනේ ආදරණීය යාළුවනි පොඩි පහේ විනාඩි 10ක වීඩියෝ එකකින් 15ක වීඩියෝ එකකින් අඩුමතර මේ පැයක වීඩියෝ එකකින්වත් කතා කරන්න පුළුවන් දෙයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මේකට ලොකු කාලයක් ලොකු ශ්‍රමයක් ගත වෙනවා. ඉතින් පොතක් ලියන විදිය ගැන මට ඕගොල්ලන්ට උගන්වන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හේතුව තමයි පොතක් ලියන එක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ මනස සහ ඔයගොල්ලන්ගේ චින්තනයේ පරිකල්පනයත් එක්ක නිර්මාණයක් විදියට බිහි වෙන දෙයක්. ඉතින් මේකට මාර්ගෝපදේශයක්. ඒ කියන්නේ කොහොමද පොතක් ලියන්නේ, කොහොමද නිර්මාණය කරන්නේ, කොහොමද හොඳ තේමාවක් සකසගන්නේ, කොහොමද ලේඅවුට් එක හදන්නේ, කොහොමද පොතක් අපි කියු සෙලින් කරගන්නේ, ඊළඟ කවර නිර්මාණය කොහොමද වෙන්නේ, මේ හැම දෙයක් ගැනම මම පියවරෙන් පියවරට කියන්නට බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට මම ඕගොල්ලොත් එක්ක මේ විදියට ඉදිරිපත් වෙනකොට මේගොල්ලෝ විදියට ඕගොල්ලන්ට එක අදහස් බෙදා ගන්නකොට දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇතිනේ කොහොමද පොතක් ලියන වැඩකටයුතු ආරම්භ කරන පළවෙනිම පියවර කියලා. මෙහෙමයි. පොතක් සාමාන්‍යයෙන් ලියනකොට පොතක් ලිවීම සෑම කෙනෙකුටම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ බොහෝ දෙනෙක් අහනවා. එතකොට මට දෙන්න පුළුවන් පිළිතුරු දෙකක් තියෙනවා. එක තමයි කරන්නට බෑ කියන පිළිතුර සහ කරන්නට පුළුවන් කියන පිළිතුර. ඇයි මම එහෙම පිළිතුරු දෙකක් දුන්නේ? පිළිතුරු දෙකක් දෙන්නට හේතුව තමයි මෙන්න මේ පළවෙනි අට ගත්තොත් එහෙම හැමෝටම පොතක් ලියන්න බෑ කියලා කිව්වේ එහෙම හිතෙන්නේ නැති නිසා. අපි පොත් කියවන 100ක් ගමුකෝ. ඒ 100ෙන් ඇත්තටම කිව්වොත් 20කටත් වඩා අඩු සංඛ්‍යාවකට තමයි පොතක් ලියන්න ඕනේ කියලා වගේ අදහසක් හිතේ පහළ වෙන්නේ. ඉතින් ඒ 20නුත් 10කට වගේ සංඛ්‍යාවක් තමයි පොතක් ලියන්න පටන් ගන්නෙ. ඒ 10නුත් පොතක් ලියලා මැදක් එනකන් ගිහලා අවසාන කරනකන් අපි හිතමු අත්පිටපතක් කියලා. අත්පිටපත හෝ ටයිපින් කරලා ඉවර වෙනකන් යන්නේ 3 දෙනෙක් විතර. ඒ 3 දෙනාත් genut අවසානයේදී ඒක පොතක් විදියට එළි දක්වන්නේ බොහෝ වෙලාවට එක්කෙනෙකු වගේ වෙන්න පුළුවන්. අවසානයේදී ඒ එක්කෙනාගේ පොතක් සමහර වෙලාවට අවුරුදු ගාණක් මුල් පිටපත් සංඛ්‍යාව විකිණෙන්නට බලා සිටිනවා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම පොතක් ලියනවා නම් මම ඇත්තටම හරි ආසයි හැමෝම ලියනවා නම් ඇත්තම කතාව. හේතුව තමයි කතුවරයොත් පාඨකයොත් කියන එක මම හැමතිස්සෙම අදහස් කරන දෙයක් තමයි එක ස්තරයක එක ලෙවල් එකක ඉන්නවා නම් වඩා නිවැරදි පාඨකයන් පිරිසක් සහ ඒ කියන්නේ බුද්ධිමත් ප්‍රබුද්ධ පාඨකයන් පිරිසක් විතරක් නෙමෙයි හොඳ සාහිත්‍ය කෘතියකුත් නිතරගෙම්ම වගේ නිර්මාණය වෙනවා. එහෙම නැතුව පාඨකයෝ එක අඩියකුත් ලේඛකයෝ තව අඩියකුත් ඉතිරියව පාඨකයාගේ ਵਿਚාරයක් ලේඛකයාට දරා ගන්න බැරි වුණාට පස්සේ එතනින් එහාට සිද්ධ වෙන දේවල් උතෝගොල්ල සමූහයන්හි Facebook එකේ දකින්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම පැහැදිලිව කියන්න යන්නේ හැමෝම පොත් ලියනවා නම් හොඳයි. ඉතින් ඒකේ පළවෙනියටම පියවර විදියට දැනට කාගේ ගාව හරි අයිඩියා එකක් අදහසක් තියෙනවනම් ඔයගලන්ට කරන්න තියෙන පළවෙනිම දේ තමයි ගන්න පොත් ටික. පොතක් කියලා කියන්නේ එක්ක size book එකක් වේවා. එහෙම නැත්නම් A4 කොළ ටිකක් වේවා. එහෙමත් නැත්නම් typing කරන්න පුළුවන් word document එකක් වේවා. තමන්ගේ අදහස කොළේක නැත්නම් ඒ word වල සම්පූර්ණයෙන් ලියන්න. තමන්ගේ කතාව නිර්මාණය කරන්න. පළවෙනිම පියවර ඒක. සම්පූර්ණ කතාව අවසන් කරන්න නැතුව මම පොතක් ලියන්න ආසයි කොහොමද පටන් ගන්න කියලා ගොඩක් දෙනෙක් අහන එක තේරුමක් නැහැ. මොකද පොතක් ලියන්න මම හිතන විදිහට මගේ පෞද්ගලික මතය ඇරෙට පොතක් ලියන්න සෑහෙන මහන්සිය සෑහෙන කාලයක් ගත වෙනවා. නිකන් නෙමෙයි ඒ තොරතුරු සොයා බලන්න මේක 1000ක් දෙනා කියවනකොට 1000ක් දෙනාට දැනෙන විදිය අනුව මේ කතාවේ රසවින්දනය වෙනස් වෙනකොට මේ අපි ලියන කතුවරයත් පාඨකයෙක් වෙලා ඒ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන්න ඕනේ කරුණු කාරණා. ඒ නිසා ඔබට සිතුවිල්ලක් තියෙනවා පොතක් ලියන්න ඔබ කරුණාකරලා කොළයක් අරගෙන word document එකේ හරි කමන්නේ ටයිප් කරන්න ලියන්න. ලියලා සම්පූර්ණ කතාවම හදලා ඉවරයක් කරන්න. කතාවේ පෙළ ගැස්ම, අවසානයේ ආරම්භයේ පටුන පිදුම මේ සියල්ල ඉවරයක් කරගන්න. ඉවරයක් කරාට පස්සේ මේක තමයි පළවෙනිම පියවරේ. ඉවරයක් කරාට පස්සේ දැන් ඕගලන්ට හිතනවා නම් මොකද්ද ඊළඟට කරන්න ඕනි කියලා.
සහ මෙතනින් එහාට දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් තාමත් ඔයගලන්ට කතුවරයෙක් විදියට හරි අදහසක් තියලා ස්ටාර්ට් එකක් ගන්න බැරුව ඉන්නවනම් ප්ලොට් එකක් නැතුව කතාවක් නැතුව ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට ෆීල් වෙනම කැටගරිය තෝරගන්න ෆීල් වෙනම ශානරිය තෝරගන්න. ඇයි එහෙම කියන්නේ? හේතුව තමයි ඔබ යම්කිසි ශානරයකට පෙම්බදිනවනම් ඔබ යම්කිසි ශානරයක් එක්ක නිතරගෙම වගේ ඒ පොත් එක්ක බැඳෙනවනම් අයි තමුතුයෙන් ඔබට වෙන ශානර හොයන්න යන්න ඕනේ. ඔබට පුළුවන් ඒ ශානරය තුල අද්විතීය පුද්ගලයෙක් බවට අද්විතීය ලේකකයෙක් බවට පත් වෙන්න. ඉතින් ඒ සඳහා ඔබට කරන්න තියෙන මොකද්ද? ඔබට ඒ දැනෙන හැඟීම මම කියවනේ ලියන්න කියලා. ලියනකොට ඔයගලන්ට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ හැම පොතක්ම විකුණන පරමාර්ථයක් තියෙනවා. දැන් කවුරු හරි දැයි නෑ 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 මම පොතක් ගහන්නේ මගේ ආසාවට ආත්ම තෘප්තියට මට එහෙම විකුණන පරමාර්ථයක් නෑ පොත කවුරු ගත්තත් කමක් නෑ කියන වගේ අදහසක්. නමුත් ඇත්තටම අවංකෙන් කිව්වොත් එහෙම ඔබ පොතක් නිකුත් කරාට පස්සේ ප්‍රෙස් කරාට පස්සේ මුද්‍රණය කරාට පස්සේ සමහර විට ඔය පිළිතුර ඔබෙන් සමහර විට පිට වෙන්නේ නැති වෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ. ඇයි ඒ? හේතුව අවමයක් වශයෙන් පොත් 500ක්වත් මුද්‍රණාලයකින් ගහන්න ඕනේ. එතකොට ඔබ පොත් 500ක් ගහලා මේක විකිණෙන්නේ නැති පොතක් නම් පොත් 500ක් ගොඩ ගහගෙන මක් කරන්නද මොනව කරන්නද අර්ථයක් නැති වෙනවා. එතකොට තමයි ඔබට හිතෙන්නේ සමහර විට ගෙදර අහන්න පුළුවන් ඇයි මෙච්චර පොත් ගෙදර තියාගෙන මොකද්ද මේක දිනු කාට හරි දෙන්නකෝ. අන්න සමහර විට ඔබ දන්න අඳුරන අයට පවා බෙදෙන්න නොමිලේ බෙදන්න පවා තත්යකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ හැමතිස්සෙම හිතන්න ඔබ ලියන කතාව තුළ ඉතාමත් හොඳ කතාවක් කුහුලෙන් පිරුණු කතාවක් හොඳ ප්ලොට් එකක් ප්ලොට් එකේ රසස්වාදයේ කුතුහල උපරිමයේ විදියට රචනා කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබ හැමතිස්සෙම කියම ඔළුවෙන් දකින්න හිතින් හිතන්න මේ පොත 10,000 දෙනෙක් කියවාවි. කියවනකොට ඔවුන්ගේ ලැබෙන අත්දැකීම මේක තමයි ලංකාවේ හොඳම පොතක් වේවි කියලා කමන්නේ පෞද්ගලිකව හිතන්න. කවුරුත් ඒ හිතන එකට තහංචි සීමා දාන්නේ නැහැ. ඔබට ඔබගේ අනිවාර්යම ඔබට හැකියාවක් තියෙනවා. ඔබේ කෘතිය ඔබට අනුව රසවින්දනය කරලා හොඳට ලියන්න. ඉතින් ඒක පස්සේ බාර දෙමු පාඨකයන්ට. ඒ පාඨකයෝ ඒක පිළිගන්න විදිය අනුව ප්‍රතික්ෂේප කරන විදිය අනුව ඒක ප්‍රතිචාර දක්වමු. ඉතින් මූලිකම කියන කාර්යය තමයි සාමාන්‍ය කතාවක් දෙවෙනි තැනට ඇති කතාවක් ලියවගෙන යනවා නම් ඔගොල්ලෝ ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සාමාන්‍ය පොතක් රචනා කරද්දී තියෙන ක්‍රමශිල්ප දෙකක්. මේක සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ භාවිත කරන වචන දෙකක්. ඒක නිත්‍ය වචනවත් ඒක අනිවාර්යෙන් තිබියේ හිම කතන්දරයක් නැහැ. එකක් තමයි අපි සාමාන්‍ය කතාවක් රචනා කරනකොට ආකෘතියක් ගොඩනගනවානේ. ආකෘති ගොඩනැගීමේදී ප්‍රධාන කොටස් දෙකකට ආකෘතියක් ගොඩනගනවා කට්ටිය. උදාහරණයක් විදිහට එක කට්ටියක් තමයි ආකෘතිය ගොඩනගනවා අපි කියනවා ආකිටෙක්චර් කට්ටිය කියලා. එහෙම කියනවා ලේඛකයන්ගේ පැත්තෙන්. මොකද්ද? ඒ කියන්නේ එයා කතාවේ සැකිල්ලක් නිර්මාණය කරගන්නවා අග සිට මුල සිට අග දක්වා කතාවේ මෙන්න මෙහෙම වෙනවා. මේ චරිත දෙක මේදී හම්බ වෙනවා. ඝට්ටනයක් සිදු වෙනවා. අවසානයේ මෙන්න මෙහෙම කියලා කලින්ම කතාවක් හදාගෙන රචනා කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් එහෙම කොළයක් අරගෙන මොකක් හරි පොතක් අරගෙන සටහනක් දාලා කොල්ලයි කෙල්ලයි ඉන්නවා කොල්ලයි කෙල්ලට මේ වගේ ප්‍රශ්නයක් එනවා ආර්ථික ගැටලුවක් එනවා දෙන්න වියවුල් වෙනවා එක පාට කෙල්ල මැරෙනවා කොල්ලා ඊට පස්සේ හොයන් යනකොට මෙන්න මේ වගේ හම්බ වෙනවා. අන්න ඒ වගේ හරි කවන්නේ මොනවා හරි කතාවක් එක්ක ඒ කතාවේ සැකිල්ලක් හදාගෙන නිර්මාණය කරන්න පුළුවන්. අපි ඒගොල්ලෝ හඳුන්වනවා ආකිටෙක්චර් රයිටර්ස් ලගේ ආකෘතියක් නිර්මාණය කරන්න කියලා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි කියනවා ගාර්ට්නර් ටයිප් එක කියලා. ගාර්ට්නර් ටයිප් එකේ එහෙම නැත්තම් ගෙවතු විදියට අලංකාරය කරනවා කියලා අදහස් කරන් ගන්න එපා. නමුත් මේකදී වෙන්නේ ඒගොල්ලෝ ප්ලොට් එකක් කලින් හිතාගෙන ඉන්නේ නැහැ. ආකෘතියක් කලින් නිර්මාණය කරලා කොටු වෙන්නේ නැහැ. කොටින්ම ගත්තොත් එහෙම ස්ටීවන් කින් අපි දන්නවා හොරර් කින් වල හොරර් ශානරේ ප්‍රධානම කතුවරයනේ ස්ටීවන් කින්. ස්ටීවන් කින් පවා කෘතියක් රචනා කරද්දී ආකෘතියකට ලඟු වෙන්නේ නැහැ. කොටින්ම මම දෙවෙනි කෘතිය රචනා කරද්දී පළවෙනි කෘතිය මම රචනා කරන්නේ නිදිරවිල මම රචනා කරේ ඇත්තටම අර පළවෙනි ස්ටෙප් එකට. කතාව ලියලා කතාව මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා මුලින් හිතාගෙන. නමුත් දෙවෙනි කෘතිය වෙන ග්ලැසියර රචනා කරද්දී මම භාවිතා කළේ ඒ ක්‍රම ශිල්පය. ඇත්තටම මම හිතනවා පළවෙනි කෘතියටත් වඩා මට සාර්ථකයි කියලා පෞද්ගලිකව දැනුනේ මෙන්න මේ දෙවෙනි ආකෘතිය. ඒක එක්කෙනාට වෙනස්. අත්දැක බලන්න ඕගලන්ටත් පුළුවන් කතාවේ ගාඩ්න ටයිප් එකට යනවා නම් ඒ කියන්නේ කතාවේ අවසානය ගැන දැම්ම හිතන්න නැතුව කතාවේ ගලාගෙන යන්න දෙන්න. දුන්නට පස්සේ කතාවේ යම් කිසි වෙලාවක ඔබටත් කුතුහලයක් දෙන්නේ මේ කතාව මෙන්න මෙහෙම හැරුණොත් කොහොමද? මෙන්න මේ පැත්තට ගිහිල්ලා බැරි වෙලාවකින් හරි අර හවු වෙච්ච නැත්නම් වෙන් වෙච්ච තරුණිය නැත්නම් මැරුණයි කියලා හිතපු තරුණිය මැරෙලා නැත්තම් ඇත්තටම එයා ගැන වෙන විස්තරයක් තව කොහෙන් හරි හම්බ වෙනවනම් එයා වගේම තවත් තරුණියක් මේ තරුණයට හම්බ වෙනවනම් එතනින් එහාට මේ වගේ කතාවක් ගොඩනගාගෙන යන්න ඕගලන්ට පුළුවන්. ඉතින්
මේ ක්‍රම ශිල්ප දෙකෙන් ඔයගලන්ට ඕනම දෙයක් අනුව ඔබගේ කතාව නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ගියොත් ඊළඟ ස්ටෙප් එක දැන් ඔයගොල්ලෝ දැන්ටමත් ලියලා තියෙනවනම් දැන් ප්‍රශ්නයක් එනවා ඇති. මොකද ප්‍රශ්නේ? පොත ප්‍රකාශයට පත් කරන්න කටයුතු කරන්නේ කොහොමද? ඉතින් ඇත්තටම කිව්වත් ආදරණීය අහලුවනේ එහෙලිනේ නංගී මල්ලී පොත ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කතෘ ප්‍රකාශනයක් විදිහටම ඉදිරිපත් කරන එක. ඊළඟ එක තමයි අපි කියන ප්‍රකාශන ආයතනයකට දීලා ඒ ප්‍රකාශන ආයතනය ලව්ව පොතක් ප්‍රකාශනයට පත් කරන එක. ඇත්තටම මේ වීඩියෝ එකේදී මට ඒ ගැන දැම්ම කතා කරන එක අර්ථවත් නැහැ සහ දිගයි. දිගයි මට ඕනනම් ඒක අපි පැය භාගයක් විතර මේ ගැන කතා කරමු. ෆස්ට් වීඩියෝ එකේ හින්දා මම වැඩි දෙයක් කතා කරන්නේ නැහැ ඒ ගැන. මට දැනගන්න ඕනේ පහලින් කමෙන්ට් කරන්න. ඇත්තටම මේ වගේ වීඩියෝ සීරීස් එකක් හැදුවොත් ටිකක් සාර්ථකව සැකිල්ලක් ඇතුව පළවෙනි ස්ටාර්ට් එකනේ දුන්නේ පළවෙනි පියවර විතරනේ කිව්වේ ඉදිරියටත් පියවරෙන් පියවරට පියවරින් පියවරට උදාහරණයක් විදියට ඇත්තරම කිව්වොත් එහෙම මම මේ දේවල් ඉගෙන ගන්න ලොකු මුදලක් වැය කළා ඇයි හේතුව තමයි මම අන්තර්ජාතික වශයෙන් පොත් ලියන්නන් පිළිබඳ නැත් අපි කිනොත් කතුවරුන්ට නැත්තම් රයිටර්ස්ලට වෙනම කෝසස් තියෙනවා ඇත්තටම දෙවෙනි කෘතිය වෙන ග්ලැසේරා ලියද්දි මම ඒව හැදෑරුවා නිහඬ කොරෝනා කාලය තුල ඇත්තටම ලොකු කාලයක් වැය කරලා ඒ මුදල් වැය කරලා ඒ දේවල් හැදෑරපු එකේ ප්‍රයෝජනයක් මං අස්පනා පිටම දකිනවා. ඉතින් මං ඒ දේවල් ඕගොල්ලන්ට එක බෙදා හදා ගන්න ඕගොල්ලන් කැමති නම් පමණක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ අනුව මගේ මහන්සියේ ශ්‍රමය ඕගොල්ලොත් එක බෙදා හදා ගන්න මං හරිම කැමැත්තෙන් ඉන්නවා. එතකොට කොහොමද ඩයලොග් නිර්මාණය වෙන්නේ? කොහොමද කතාවේ ආකෘතියක් ගැරෙන්නේ? කොහොමද කතාවේ චරිත සිද්ධි මූලික චරිතද නැත්නම් චරිත මූලික වෙලා නිර්මාණය කරන සිද්ධියක් ඇතුළේද කතාව ගලන්නේ වෙන්නේ ඊළඟට ඝට්ටන වර්ග මොනවද සාහිත්‍යයේ දකින්න ලැබෙන්නේ ඒ ඝට්ටනයන් කොයි ආකාරයේද සාහිත්‍ය කෘතියක යෙදිය යුත්තේ එහෙමත් නැත්නම් කොහොමද ආකෘතියක් විදියට කුතුහලය උච්චතම වෙන විදියට පොතක් නිර්මාණය කර මේ හැම දෙයක් ගැනම මම ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැනටමත් පොතක් ලියමින් යනවා නම් ඒක ලේඅවුට් එක පේජ් එකේ මාජින් එක ඒව ගැන මුකුත් හිතන්න එපා. ඔබ පොත ඉවර කරන්න. ඉවර කරලා තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න ඉවරයි කියලා. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකෙන් ගත්ත දේ මොකද්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේදී කොහොමද පොතක් දෙවෙනි අදියරට යන්නේ. එහෙම නැත්නම් ලියලා ඉවරෙච්ච පොත. අපි මොකද කරන්නේ? ඉවරයි පොතක් ලියලා තියෙනවා. මට ඒකට දැන් ප්‍රකාශයට පත් කරන්න ISBN එක ගන්න කොහොමද? එහෙම නැත්තම් මම ඒක නිකුත් කරනවා නම් මම කීයටද පොත දාන්න ඕනේ? ප්‍රකාශන ආයතනයක් හොයනවා නම් කොහොමද කවරයක් ඩිසයින් කරගන්නේ? මේ ආදී වශයෙන් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු මම ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ අදහසක් පමණයි. මේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලන්ගේ නංගිල මලීලා ඔයගොල්ලන්ගේ සහෘදයන් පොත් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් මම එක හෙළාම සුබ පතනවා. අනිවාර්යෙන් සියලු දෙනාටම ලේඛකයන් වෙන්න සාහිත්‍ය ලාංකික සාහිත්‍යයට අලුත් දෙයක් කරන්න අලුත් නිර්මාණවලින් ජාත්‍යන්තර ස්පර්ශ කරන්නට හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව තියෙනවා ඒ හින්දා ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා ඕගොල්ලන්ට උවමනාවක් තියෙනවා නම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම මම දන්න දේවල් අනිවාර්යෙන් ඕගොල්ලොත් එක බෙදා හදා ගන්න කිසිම ගැටලුවක් නැහැ ඒ සම්බන්ධයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඒ විතර නෙමෙයි notification එකක් විදියට ඔයගලන්ට YouTube එකේ ක්ලික් කරලා තියාගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එක ආපු ගමන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. අපි තවත් කීප දවසකින් හම්බෙමු මේ වගේම වීඩියෝ ලෙසන් එකක් ඔයගලන්ගේ අදහසුත් එක්ක. එහෙනම් අදට මම සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.